බෝ සත්‍යය ප්‍රථ මෙෙන්ම ඔබට කියන ස්වාධීන රූපහණ රාත්‍රී නවයයිතිය ප්‍රධන සිංහල පත්විකාශයක් සමගින් ඔබ එක්වන්නේ. ස්වාධීන රූපාහින රත්්‍රී නව අයිතියහ ප්‍රධාන ප්‍රවත්ති විකාශය තුළි නදධනය සිරස් තලවෙත. අදත් කොරෝනා මරණ හතරක් වාර්තා වෙද්දී. ඇස්්‍රවාසෙනකා එක්ලක්ෂ පණස්සයි දහසකටත් එන්නත් කරයි. කෑගල්ලහිර ගෙදර පාස්කු ප්‍රහාරය සැකරුවන් ලඟ ජංගමදුරකථන. ඇමති බන්දුුල බාණ්ඩ විසිහතක් අඩුමිලට ජනතාවට දෙන්න සූදානමින්. විදුලි පාරිභෝගකීන්ට වඩාත් හොඳ සේවාවක් දෙන්න මණ්ඩලයෙන් සැලසුම්. අදදිනයේත් කොරෝනා මරණ හතරක් වාර්තා වනාා. එ සමඟ මෙරට කොරෝනාා මරණ සංකඛ්‍යාව තුන් සය හතලස් තුනක් දක්වා ඉහළ ගිය. අදදිනයේ වාර්තාව රෝගෙන් සංකඛ්‍යාව හත්සිය විසිනාවයක්. කොරනාවට එරෙහි එන්නත මේ වනකොට එක්ලක්ෂ පනස් සයිදහස් තුන්සිේ දස දෙනකුට ලවාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. කොරනාව මැඩපවත්වන්න රුසිාව නිෂ්පාදනයක ලතියන ස්පුද්නික් ෆ එන්නත අපේ රටේදීම නිෂ්පාධනය කරන්න අවධානය යොමු වෙලා. පතිතුවා සමකරු සයාන තානාපතිවරයා පත්ව ು සසාකච්ාවලදී, මේ ැන අධානේ යොම්මු වෙලා තියෙනවා කියලා සෞඛ්‍යංශ කියනවා. රුණ අමාර්ධනයට රුසියාවේ නිපද වන ස්පුද්ණෙක් න්නත. ැර්තතිය නිෂ්පාතන කිරීමට යම් එකතාවකට පැමිණැති බව, ප්‍රාධමික සෞක සේවා වසංගත රෝග, කොVවිD රෝග පාලෙ කටයුතු රාච මත්‍ය्याශවලකම්, විශෂවද නවෛද්‍ය හර්ෂ මල් ද සිල්වා මහතා සඳhanන් කලා. පුට්නෙක් එන්නත අපේ තානාපතිතුමා මාර්ගින් අපේ අතික ජාතපත්තු මල් මක්කල න ර වලින්ක් ජාතියන්තර විදිර සහක කියලති එන්නත් සම්න්ද ඒගුල්ල අපේ ඉරිපත් කරති යෝජනාව තමයි ලංකාව මේ එන්නට හදන්න ඒගොල්ලෝ අපට උදව්වක් වෙන්න කිය ඇති අපේ ලංකාවේ ඇතෙන්ම හොඳ කර්මංශාලා දෙකක් තියන පිරි අධ්‍යාන කර වා හමුණොත් අපි එත් ආනාෑනකර රට විදිට ඉන්න අපි එන්නත් අපනයකරට බොව පත් කරන්න පුළුව. ඉදිරි කාලේ තුළ ඉදාවේ නිෂ්පාධනයකිරෙන ස්රාසෙටිකා කොවිශිල්් එන්නත මලති කනීමට කටයුතු කරන්න බව, රාජෝ මාතය සුදර්ශනී ප්‍රාතිපල්ල බහත්මේ සඳහන් කලා ලෝක සෞ්‍ය සංවිධානී කෝවැක් පහසුකම යටතේ ලක්ෂහතරිස් දෙක ජනසාාවට ඔක්සෝ ඩස්ට්‍රසනික එන්නත ලබාදෙනවා කියන පනිිවිඩ අපිට ලැබලතින එක පලමණි වටේ බොහෝවිට පෙබරවාරි මැද මාර්තවනකොට ලබෙනවත් මේ වනකොට මලියන නමක නාවට එකන ලක්ෂ අනුවක ජනසාාවට එන්නත් ලබාදීම සඳහා අවශ්‍ය සියලුම සැලසුම් කරන ල අශනෙන්න්නත්තිිකපි ඇනුම් කරලා තියෙනවා. බෙලටින් මේදක්වා වාර්තාාවී ඇති සමස්ත කරුණ ආසාධතින් සං්‍යාව හැට හද්දහස් අටසය හතලි හතරක් ඒ අතරින් හයිදහස් අතලිස්තෙනෙකු රුහල් ගතව ප්‍රතිකාර ලබනවා. ෛද ික්ෂණ අර්තය පසුවන පුද්ගලින් සංක්‍යාව පන්සය පහක් අදදිනේ සේලබූ අටසයනු හත්‍ර දිනාන්ද සමගින් මෙදක්වාම් රැට සුවේලැබූ කරුණ ආසාධිතිනි සංක්‍යාව හැටෙක් දහහර්සය හැට එකක් බවයි සෞඛ්‍යශ්‍ය පවසන්නේ මෙත්‍ර අධදින කරුණා මරණ හතරක් වාර්තාාවනා කොළිම් හිතුන ප්‍රේශය පදිංචි හැත්තෑ පස් හැරදි අයිකු පසුගේ තිෙනවල නිවසයදීමිය ගොස්තබෙනවා නවල ප්‍රදේශයපදිංචිසුනම හැවරදි පිමි පුදගලෙකුද මේගේ කරුණ හේතුවෙන් ඒ නෙවිල් ප්‍රාන්ධ රූහලේ සිට අ ரோகல விත மாறுரேயா வாතිபியதி. भගவත ්‍රේശே பதிంച හත්த்தை හவர்தி පුகளை குது மையகி எதிക്കோய் மூலிக்க ரோහலேසිට ஆன்றாது பு பிரശक्षෂण ரோகழ்ට ඇතුலත් කරසිටியதி. මட்டக்களி ප්‍රදේශ පதிച, හටතු හැவர்தி කාතாාවකது, ரோனா හතු மைගේ, ජති ரோහலேසිට හோமாගම மூழி ரோහழ்ට மாறு கிற வாති ியதி. මෙතර කොවිට් මර්ධන එන්නත් කන වැඩ පිළිවෙල, තවදුරටත් කාර්යක්ක්ෂම කරමින් වයිස අවුදු හැටට වැඩි පුද්ලින් සඳහා එන්නත් ලබාදීම සිදුකළලයුතු. බව රජය වෛදනය ධහරගේ සංකමය පෙන් වාතරවා.දැ පෙබරවාරිමාස පලිමනි දස් හර තුළත මර විස්ක් සිදවෙලාති සාමාන්‍යෙන් අපිට මරණ දෙක්තුනව අතමයි දවසක සිද්ධුවනි. අනිත් මරණවල තිය යනක්කම මයි ඒයේච මරණ හගත්තත්. අති බහුතරයක් මරණ සිද්ධවෙලා තියන්නේ බස්නාහිර පලාතෙන් පිට. සමස්ත රෝගීන්ගෙන් සියයට දහයයි හැටට වැඩිය අය නමුත්. මත මරනවලින් සියට හැත්තයක්ක්ම වෙලා තියන්නේ හැට වැඩියයි පත්ති අපි සතුට එන්නවන රටක් විදිහට වැඩිහිටියයන් අතර රෝගේ ගමන් කරන්න දෙන්නතු අප ඇව රැක බලාගන්න. අපේ වැිහිරි න ගන ගහන තුරට රෝග ්‍යප්‍ය සීගල සිදදු ර ගාන අනිවාරය මසාමාල්ලෙසි හළයන්න පුලුවන් කියනෙක මේ රහ කියවෙන කතන්න එනිසා මේ පිරිසට එන්නත ආරක්ෂාව ලබාදීම මත අත්‍යවශ්‍යකාරනයක් බවට පත්වෙලා තියනවා. මතල ස් ්‍රික්ක ීදනය ්‍රබ ධහරි වසේ පෝසලෙන් ප්‍රදේශ, ඉසුර මවතහා එක් ජනපද හදක්ලා බවෙන් නිදහස් කරතිෙන. මතුගම් ප්‍රදේශ්වලෙකම් කොට්ටන්ස, බොඳදු පිටිය හත්සේ විසිහත ්‍රමණෙධරි වසම අලුතින් හුද කලා කරඇති බවයි රජේ ප්‍රෘති දෙපාර්තුමේන්තුවනි ේතනය කළේ මෙමතර ලෝ පුරාවාර්තාාව ඇති කරුණා ආසාධිතිින් සංඛ්‍යාව, දසකෝටි පනස්ප පල් ලක්ෂ, විසි හතර දහස් දෙසය අසූහතක්. කොරනාාමරණ විසිදි ලක්ෂ අනුහයිදහස් නමසේති සතරක් වාර්තාවේතිබෙනවා. ගතුුණු පැවිසිහතර තුළ ලෝපුරා රටවලින් කරුණ ආසාදිතිී, පල්ලක්ෂ හාර දහස් නවසයතිස් අටක් හඳුනා නැති අතර එම කාලය තුළ සිදුව ඇටි කරரோුණා මරණ සංඛාව දහතර දහස් දෙසය අසූ හතක් ගතුු පැවිසිහතර තුළ ඇමරිකාාවෙන් කොරුණ ආසාධතීන්, එක්ෂ විසයෙක් දහස් හයිසිය විසිහත් දෙනෙකු හමුුවිය ති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන් දහස් පන්සිය විසිතුනක් ඉදාවෙන් ආසාතින් ොස්දහ සාර් සය දසදිනෙකු හඳුාගෙනැති අතර මරණකසේ විසක් වාර්තාව තිබෙනවා බ්‍ර Brazilසිලන් ගතු පැවිසිහතර ළ හමුුවී ඇති කරුණා ආසාධතින් සංඛ්‍යාව, පන සද්දහස් අටසයහතලි සටක් එරටින් මරණ එදහස් දෙයාලු එක්දෙනෙකුවාර්තාාව තිබෙනවා. රුසියාවෙන් ආසාධිතින් දසේදහ සත්්‍යේදා හතරදිනෙකුහ, මරණ පන්සිය විසකක්ද. එක්සත් රාජධානයෙන් ආසාධිතින් විසිදහස් සයිසිඇති සතරක්කා, මරණ නමසය පහළවක් ගෙවී කිය පැවිසි අතර තුළ වාර්තාාවී ඇති බවයි විදස්මාධය සඳහන් කරඇත්තේ. යගල්ල බන්ඳනා ාරේ රඳදවා සිදින සැකරුවල්ලඟ තිබී. ජංගමු දුරකතන අටක් ස්ොයාගෙන තිබෙනවා. ඉන් දුරකතන තුනක් මහමුුවී ඇත්තේ පස්කු ප්‍රහරයට සම්බන්ධ සැකරුවන් සන්තකයේ තිබියති. න්ධනාාර බද්‍යාංශය කෑගල්ල බඳනාගාරය කළ හදිසි මෙහෙුමකදී සැකරුවන් ළඟතිබ, ජංගම දුරකතන වඩාම් තරව දුරකතන බැට්‍රේ කොළහක් සිම්කාට් පද්ධහයක් සයාගෙනති බෙන්නේ. එම බන්ධනාගාරයේ A41න්ශේ විශේෂ සර ැදරයේ රන්ඳ වසිරිින, පාස්කූ ප්‍රහරයට සම්බන්ධ සැකරුව ළඟ තිබ ද, ජංගම දුරකතන තුනක් සයාගනති බෙනවා. එමාංශයම රඳ වසිරින අයිස් කා්නමති මද්‍ර විජාවාරම් කරුසන්තකේ තිබී, තවත් දුරකතන දෙකක් සොයාගැති බවයි බධනාගාර නිල ධාරීන් පවසන්නේ. මෙ අතරෙන් අගර අධපුුරු අධියතුම් මැල්කම් කාදින රංචිත් හිමිපානන් පාස්කු ප්‍රහරය සම්හධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභ නිර්දේශ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කලා. දැන් පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් කරලායි තියෙන්නේ. එය ජනාධිපධතුමාට භාරදීලයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ පාස්කු කොමිස මේ ඒ නිර්දේශ මොනොවද කියලා රටට එලි දරව් කරයි කියලා. පළම්ඹ. දෙවෙනුව ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරයි කියලා. මෙම බෝම්භ ප්‍රහාරය පිටු පසස් තියන. සියලුම බලවේග මොනවාද කියලා හඳුන්වාගෙන. ඒ බලවේග නැති කරන්නට දෛරයවන්තව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව ඒ රතු පලසයට හංගල තියන්නට බෙනදා කරා වගේ අපේ නායකෝ කරන්න ගියොත්. අපේ රටේ අපිට ජීවත් වෙන්නට බැරි පරිසරයක් උදාවෙනවා පස්කු ප්‍රහරය සම්න්ධයෙන් පත්කළ පරීක්ෂණ කොමිසන් සභවාර්තාව සම්බන්ධයෙන් නිදහස්දින උල ලේදී ජාතියාමතමින් ජනාධිපති ගෝටාභේ රාජපක්ෂ තිතුමාද මෙසේ අදහස් තැක්වුවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව අවසාන වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ප්‍රාත්ම කිරීමට මා කටයුතු යොදා තිබෙන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්යකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරුන් ලබන මේ මහාපරාධය සලසුම් කළ හා එයට අනුබලදුන් වග කිය යුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී අන්නට අපි ඉඩ දෙන්නේ නෑහ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුළ හිසෝස වන්නවටත් අපි ඉඩ දෙන්නේ නැෑැ. රජ ාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයට යන සුමන්දිරන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අධිකරණයක් ඉදිරිට ගිය කවදාද කියලා නිතිඥ කලියානන්ද තිරාණගම මහතා ප්‍රශ්න කරනවාඒ වගේම ජග සංවිධානය මානවහිමකම් කවුන්සලය අපේ රට විරද්ධ නගන චෝදනාද අසත් ඒවා කියලයි තිරාණග මහතා අවධාරණයෙන්ම කියන්නේ. රන ෙරහිව ජනීවා න හිමිකම් වන්සලේ නගන චෝදනාවල ෙහිව ජාතිකල් සංවිධානක මුතු ෙක් ස ාතින්ගේ කොළම කාරයාල ලිියයක් ාද න ල බවා. එල්ව ඇති ෝදනාවට පිළිතුර බාදීම සඳහා වි්‍යති වචකයක් කිදිරි පත් ෙීමේ අවස්ථාව නල සයි එම ලිිය සඳහන් වන්නේ. නහමකම කොමෙන්සම විසින්ගේ කරප චෝදන අමෝටක බෝරු කිම පදන මක්නැදී බෝරු සමයක් දියන්නේෙ. ම පහු වරදු තිස් යක කා ල තුල දහස් ග නක් ෙව ේර සිද න න ුමන්දෙරන් සම්බන්ද ෑ න න්ත ර න්දර සුන්දර ම ර ැති. මේ සහන්ඳව මාධයමකිහිපයකදීම අදහස් පලබුණ. අපි ශ්‍රී ලංකාව එදා අපි ලෝක ඇත්තරමතිි්ච මුතුයට. හැබැයි අද මේට ගැන මානහිම්කම් කොවිසුම් ොක්ද කියයෙන් ජතියන්තු වරශය අපිට මොකක්ද කියෙන් මේ ගැන කියදද. ඇත්තට මේකට විසඳමක් අපි හරිට දීලද නැද රට හරිට ක්‍රියාත්මක වෙනවාද නැද්ද ප්‍රාත්‍ර ආද රට ආරක්සාාව වා ැද්ද කියෙ අපි කරන්න. නහිමක කටන අපේ මිනිස්සු කරුවට කතා කරලා කියල හිේදා රජ ලද ර උද්්‍යහන්ස නිදධර පීර මහස සගරත්න ොන්නත් තර අපබාදකරවාද වේ පෙන්ි පෙනනි මානහිමක කටකර ්‍යාන් ුවන ආඩු මානහිමක කට කරලන්න ජතින්තරේ පක්ෂේට ඕනද පෙන හිිනක් ගැන දස් පාල ත්තු එක නවතවරයක්වා හමකාलेම गත් मानेහිම कम ම කන प्रका उ్ ति ने ग පෞගගේයා ආ්ඩුව කාලේ සුමන්තිරන්නලා ඔය කට්ේම වාඩිවෙ හිටේ වික්‍රමසිංහමත්ත්‍යත්තික්. තකොට ඒ ආන්ඩුවෙන් බෙදුම්වාදීන්ට අවශ්‍ය වූමනාවන් සියල්ල හිට වනා. එනිසා දෙමල ඩෑස්පෝරාවක් සුමන්තිරන්ලගේ මාස වියද මේ අවශ්‍ය ගාන කපාගන්න තමයි ඔය උද්ගෝසන කරන්න එදා කාලතුවක් වොලින් මෝටර්රෝලින් කරගන්න බැරිවුණ වැඩේ මානම හිමිකම් අවියන් සහ දුර්වල දේශපාලත්යෙන් කරගැනීම තමයි ඩයිස්පෝරාවේ ඊලළඟ ූමාවබවට පත්තුව. මාජන ආරක්ෂක අමාත්‍ය දූරයට, නාවිකාමුදාවේ සේවය කළ සරත්වීර සේක්‍ර මැත්තුමා පත්කරලා තිබෙන බවට චෝදනාවක් නගල තියෙනු. හමුදා නිලධාරී විශ්‍රාම ගත්තට පස්සේ. සිවිල් පපුරවැසයකුට තියෙනස් දේශපාලන අයිතිවාසිකම්ද ඇතුළුව සියලුම යිතිවාසිකම් සරත්වීර සේකර මැඇතුමා ඇතුළු ලංකාවේ ජීවත්තෙන සියලුම විශ්‍රාමික හමුදා නිලධාරීට හිමි. ඒනිසා විශ්්‍රාමික හමුදා නිලධාරන්ට ලෝකේ පුරාහිමි සිවිල් අයිතිවාසිකම් අහිමිකරන්ද මානවිමිකම් කොමසාර සියෝජනා කරන්න කියන ප්‍රශ්නයක් අපි හන්ඩුවෙනවා විසි දෙ වෙන චේදයේ යුදාපාද කළ ශේද්‍රසිල්වා මඇතතුමා හමුදාපති දූරයට පත් කරල තියෙන බවටත් චෝදනාවක් සද ව සවද සිල්. ඇමැතිතුමා යුදාපරාද කළබවට චෝදරන්නගෙන දෙමළ බෙදුම්වාදීන්ට. පසුගගේ වසර දොළහටම ඔහු යුදාපරාධයක් කළබවට සාක්ෂ ඉදිරිපත් කර නසමත්වෙලා තියෙන. එවනි පසුබිමක තමයි මානව හිමිකම් කොමසාරිස් වරිය ලැද්ජනැතුව, යුදාපරාද කළපුද්ගලෙක් විදිේට ශවෙන්ද්‍රසිල්ල මැත්තුමාාව හඳුන්න්නේ. ල් චෝදනා එල්වී සිටින හිටපු මුදල්ඇමතිවරයේක වූ රී කරුණනායක මහතාටත්, පපචුවල් ප්‍රශී සමාගමයේ ආර්ජුන් ඇලෝ සස් මහතාටත් අද අධ චෝධනාපත්‍ර භාරදිීපු කොළඹ මහාදිකරණය ඔවන් දෙදනා ඇපමත මුදා හරින්නත් නියම කලා. කම ගුණු කළ නුව කොම හදිින්න විනිසුරවා අදිත්‍යය පට පවැදිගේ හතා දිදී අද ැවනු ලැබවා. ඒ ද ත්ති කරන් දෙදනට චෝදන පත්‍ර ාරද සිද ූ අතර, රුපය ක්ෂ පහබැග න මුදල් ලැප සහ, රපය ක්ෂ පහබැගින් ශරී රැප කක් මත මුදා හැරීමටයි මහධදිකන්න විනිසුරුවරයා ෝග කේ. வித்திකරුවට விදේශகතவීම தහனம் කරමன் ஓே விதேஸ்கமண் வள பற்று அதிகக்கர்ණேட்ட பாரதினலසது நியோக கெருணா. நடுුවනவ ලබனபலவனதா கந்தவීම டைையும் திக்கරண விනිசுவரேயா நியோக කே. திதுகாதாச வසரே பெබவாரி மச தொலවனதா සහ එම வසரே செப்தம்பர்ති වதாதாක්வா காலசிீமாவதுல, ஸ்்ரீலாக்கா ராஜே முதல்லாமத்திவரியாளிச கටුத்துතු කරමින් வித்திக்கார அர்ஜூன் சධ්‍යக்ෂக்கவரரே குෙස கටයුත්த்துக்கண்ண பෞදற்கலிக்க சமாගමக்க நமට ලබාගත්නිவசක பாதிංஞ்ச வீசிட்டி அ ப. ඒ වර්දක් සිදුකරඇති බවට, රවේ කරුණානායක මහතාට චෝදනා එල්ල වීතිබෙනවා. එම ප්‍රියාවට න බදීමමුතුලින් නර්ජු නලෝ සේස් මහතාට ේ හිව අල්ලස් පනත යටටතේ. අධි චෝදනා ගොඩු කරුණ. නඩුවේ සාක්ෂි කරුවන් ෙස දගලින් තිස් දෙෙනෙකු සහ නඩු ාන්්ඩ වශයෙන් ඒකන පණසටක් කිදිරිපත් කරතිබෙනවා. රදනුවම් නියම විසිරන පාර්ලිේන්තු මන්ත්‍රී රජ ්‍රාමණයක මහතාගේ මන්ත්‍රී දුරය, අහෝසිකිනීම සහඳයෙන් ලපන දොළස්වනදාාතිෙක් තීරණයක් නොගන්නනාාලෙස අිකරන්නේ පාර්ලිමේන්තු මහලෙකම්වරයා වෙත දැනුම් දීතිබෙනවා. රජන් රාණනායක මහතාඉදිරිපත් කලව්‍රීට් පෙත් සමක් සලකා බැලිීමෙන් පසු, අභ්‍යාචනාධිකරණය මෙම නියෝගේනිකුත් කලා. அ්‍යචනාධිකරණය සभाපත විනිසුරු අර්ජනෝබේසේ කර සහ, මයදුන්නේ කොறைයාන විනිසුරුවරු නිதிරෙ பெற்சම සலக்கா බැලුණே. அදාලෙත්සම් ලබෙ කොළ சொන නවත ැந்தவන ලෙසද නිසුර ඩල්ලනියම කලා. අධිකරණයට අහස කිරීමේ චෝදනාව සම්හඳෙන් වරදකරුවීතිවීම ஆண்டுුක්‍රම ්‍යවස්ථාවේ හටහාය ආ அසුවනම ආ සහ அනු එක වගන්තියටட்டதே, පලිමෙන්න් තු න්ත්‍ර දුරයක් දරීමට නොස්සදදුසු කමක් ලෙස දක්ප අන්නමැති பයි, රජන් ්‍රමනායකம் හතාසිය පෙற்ச்சමෙන් පෙන්වා දෙන්නේ. දැනුවට හිස ී වර ්‍රේෂ්ාධිරන හමුවේ ාජනයක් කිදිරිපත්රීම කටයුතු කරමින් සිටන බවද රජ ්‍රමණයයි මහතා කිය අසිටිනවා. මෙම තත්ව යට පර්ලිමේතු මන්ත්‍රී දුරේ හසී ඇති බවට පාලිමේතු මහලකම්වරයා, මැතිවන්න කොමිසට හෝ ඒ අදක්ෂ ජනරාල්වරයාට දැනම් දීමට කටයුතු ක ෝත් තමන්ට දැඩි අගතයක් සිදුවන බවයි ඒ මහතා පෙත්සමෙන් ැනම් දුන්නේ. නව මුරදුකාංග පද්ධතියක් තුලින් විදුලි පාරිභෝගිකයන් වෙත බඩාත් හොඳ සේවාවක් ලබාදීමට විදුරිිබල අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා නව මුරදුකාන්ගේ ඇතුළත් වී ඇති පරිභෝගික පහසුකම්පිලිබඳ සකච්චාවක් අමාත්‍ය දල සලාහපෙරු හතාගේ ප්‍රධානත්වයෙන් විදුරිිබල අමාත්‍යංශයේ දී පැවැත්ව වනා. CEB. ඇස් සොලිෂන් නමින් නව මුෘදුකාගේ හඳුන්වාදී තිබෙනවා ජංගම දුර්කථනය ඇතුු විද්‍යුත් සංවේද උපකරනවලට බාගත හැකි මෙම රදුකාගේ. කිව්වාර්rkේතක්‍රමය හා GPS ඇතුළු නවීන තාක්ෂණයන්ගෙන් සමන්විත වනවා. විදුලි බිල්ිපත්ගෙවීමේ සිට හදිසි බිඳවැට ඉම්පලිබඳ දනම්දීමම නව විදුළිස් සබඳතා ලබා ගැනීම හා ඔන් Onlineයින් ක්‍රමය ඔස්සේ මාසික විදුලිමීටරය ගන්නේ කිරීම වැනි අවශ්‍යතා සපුරා ගැනීමට මෙමගින් හැකිවන බවයි මෙහිදී ප්‍රකාශ කරණන්නේ. බාණ්ඩ විසි හතක මිලි ස්ථාවරව පවත්තා ගැනීමේ සහනය, ලබන සඳුදා සිට ජනතාවට ලබා දෙන සූදානම් කියලා බන්ඳුල ගුණුවර්ධන ඇමතිවරයා කියනවා. හැබැයි ඒ බහන්්ඩ මිලදීගන්න පුළුවන් වෙන්නේ ආතන තුනකින් විතරයි. බාන්ඩවර්ග විසිහතක මිල සහනය ආයතනතුනකින් ලබා ගැනීමට හැකි. ඒ සතස සමූපකාර සහ කිව් ශොප්්‍යයන ආයතනවල බා්ඩිලදී ගැනීමේදී. සහල් සීනි, තේකොල අල ටීන් මාලු හාල්මැස්සන් කිරිපිටි සහ සබා නැතුළු අතවශ්‍ය බා්ඩවර්ග විසිහතක් ඊට ඇතුළත්. අතිකරු ජනාධපත්තුමාගේ නායකත්වෙන් රැස්වෙන ජීවනවියදන් කමිටුව විසින්. අපිට බලය පවරාදනු ලැබවා කුමනවෝ ක්‍රියා මාර්ගයකින්. සියරුම බහණ්ඩ ැතත් අත්‍යවශ්‍ය පරිභෝජන බාණ්ඩ කීපයක හෝ මිල කෙටිකාලයකට හරි මිල ස්ථාවරත්වයක් ඇති කරලා ඒ පිළිබන්ධ ප්‍රසිද්ධියයේ රට දැනුන්දීලා සමූපකාර හා සතෝ සාරායේ ද්‍රව්ය මිලදී ගැනීම සඳහාාවශ්‍යය වැඩ පිළිවලක් සකස් කරන්නට කියලා. ඒ අනුව ලබන්නවූ සතියේ සඳුග සිට මේ මිලට මේ බාණන්්ඩ ලබාගන්නට පුලුවන්කම ඇතිවේ කියලා අපි විශවාස කරනවා. ය උතුර නැගෙනහිර බෞද්ධ උුරමයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන යන දෙමළ සන්ධහනය ජනතාව නොමගයවීමේ ක්‍රියාවලියකට එක් වෙලා ඉන්නවා කියලා මහ සංග්‍රත්නය වගේම ජාතික උරුමයන් සම්බන්ධයෙන් උනන්දදුුව අදක්වන පිරිස් චෝදනා කරමවා. ඔස්ත්‍රීහන්! දෙමන සන්ධානය හැමතාමත් කළේ ජාතිවාදයක් ආගම්පාධයක් අවස්සලා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගන්නක කියලත් විශාල චෝදනාවක් එල්ල වෙනවා. උතුරු නැගෙනහිර, බෞද්ධ සිද්ධස්ථාන නටබුන් මෙන්ම පුරා විද්‍යාත්මක ස්ථාන සියල්ල හින්දු කෝවිල් බව පවසමින් දෙමල සම්ධානය දැවැන්ත ප්‍රචාරණ වැඩපි වලක් ගෙනයමින් සිටිනවා. මුලතිවු ගුරුකන්ද විහාරය මෙන්ම ඓතිහාසික කුරුන්ද මලේ වි්‍යහාර සංකීර්මයත් සපුමල් ගස්කඩ රාජමහා විහාර පරිශ්‍රයාත් හින්දු පෞරානිික ස්ථාන බව පවසමින් එම ස්ථානගලට කඩා වැදී. විද ක්‍රියා සිදුකිරීම දෙමල සන්ධානේ මෙහෙවීමෙන් දිගින් දිකටම සිද වනා. ඒත් එම පුදබිින්ම් ආශුත්තව ඇති ඔබ දකිනා මෙම පෞරානිිකදේ. ඒහි ඇති බෞද්ධ ඔරුමයාන්ට හොඳම සාක්ෂි වනවා! මෙවැනි පසුබිමක් තුල කරුන්ද මලේ හෙවත් කොරුන්දාවශෝක ්‍යහාර පරිශ්වයේ Google සැලස්ම පවා වෙනස් කිරීමට දෙමළ සන්ධාන හිතවාදීන් සූක්ෂම ලෙස කටයුතු කරති වෙනවා. පාර්ලිමෙන්න්තු මාන්ත්‍රී ගජයේන්ත්‍ර කුමාර් පොන්නම්බලම් ිවි කක කතා බාද ඊට හොඳ නිදස්සනක් මේ රජය උතුරු ැගැෙනහිර ජනතාව ශක්තිමත් කරන්න කටයුතු කරන්න ඉනැහැ. ඒත්න් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ සුවිශේෂ්‍යි අවධහනයක් යමු කරනවා. අපි මේ ක්‍රියාව දැඩිව හෙලා දකිනවා. ඒ පළත්වල තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරලා ජනවාස පිහිටවන්න යන්නේ මේ තත්ත්වය වලක්වන්න අපි රජයට බලතෑම් කරනවා මෙවැනි තත්ත්වයක් පෞතිද්දී. මහා සංගරත්නය මෙම පුර විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් දෙමල සන්ඳහනේ ක්‍රා කලාපය පිළිබඳ. කොම පැවති මධ්‍යහමකද නැලෙස අදහස් පල කලා. ශේෂයෙන්ම උතුරු පාලාතිහ නැනට පලාාති සිදුවන මේ කැනීම් හා සංරක්ෂණ පිළිබඳව. විවිධ මත්ත විධ දේශපාලන පක්ෂ විධ සංවිධාන මතුක කරනවා. මේවනට ජාත්‍යන්ත්‍ර බසයවුණුත් මේ අය මංගිතාානය මතවාද ප්‍රකාශ කලතින. මෙහෙදී මම කියන්න ඕන. උතුරු සහ නැනහිර පලාති තමයි, වැඩිපුරම පුාවි්‍යා ස්මාර්රක සහ ස්ථාන හඳනගෙන තියෙන්නේ. මේ සිද්ධස්ථාන බෞද්ධ වෙහෙර විහාරවල ඒවා. එනිසා මේ බෞද්ධ වේර විහාර කියන එක පාවිච්චි කලා කියලා. මේක ජාතික උරුමේ හැටියට පාවිච්චිකන්න බැරි හතුවක් නැහැ. මේ සාමාන්‍ය දෙමළ ජනතාව අතර තියන ප්‍රශ්නයක් නෙමයි මේක. ඒ පැහැදිලිවම අපි ප්‍රකාශක නොකද අපි මේ ගිය නිසා. එනෙකුට පුළුවරාවොත් මේ සේරම් බලන්න පුලුවන් පින්තූරව. මේක මේ චන්දය බලාපොරොත්තුවෙන් දෙමළ දේශපාලයෙන් විසින් ඇති කරලා තියෙන සම්පූර්ණ වැරදි මතයක්. නිෂ්පාදන ආර්ථිකයක් තුළින් සවභහගෙවත් ස්ුවම්පෝෂිත රටක් හදන්න ඉලක්කයට වැඩ කරන්න කියලා ෘුෂ්කර්ම ඇමති ක්‍රෘෂ්ණීල් හරින්ගෙන් එල්ිමක්ල. ගවියගේ පැත්තෙන් හිතල බල්ල ප්‍රශ්න විසඳන්න එක්වන්නයි කියලා කෘෂ්කාරම ඇමතිවරයා නිල්ධහරන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටිය. කෘෂකරම අමාත්‍යශය හා ඒRTයේ ඇති රාජ්‍ය ආයතනවල මාසක ප්‍රගති සමාලෝචන රැස්වීම, අමත මහින්දානන්ද අලුත්කමක මහතාගේ ප්‍රධානත්වෙන් පැවැත්වනා. රජ අමාත්‍ය මොහන්ද සිල්වා මහතාත් ඊට එක්ව සිටියා. ආතන අතර සබන්ධතාවෙන් එක්ව ක්‍රයක්කණ ලෙසයි අමතවරයා මෙහිදී තෞදරටත් ඉල්ලා සිටේ. වීමලති කැනීමේ ජාතික වැඩපිළවලට එකවන්ව සහය දෙල්ලෙස ඉල්ලාසිටි අලුත්කමකේ මහතා පසු අස්වනුහානියට සාර්ථක විසදුම් ස්ෝපණලිසඳඉල්ලි මක්க்கලා. වීමිතේ කැනීම සඳහා ඉතිහාසේ වැඩිම මුුදලක් මෙෙන්කර ඇත්තේ මෙවන පවද අමක්්‍යවරයාපෙන්වාදුන්නා යපනය විශ්වවිද්‍යාලයේ කෘෂ්‍ය විද්‍යාපීටයට එක් වූ නව පර්වේෂණ හා පුහුණු සංකීනය සෙසු අයිතියට පත් කෙරුණා. க்ஷ்ண புහண குவிப்பலே தலமிலாக்கிகிறணிஹ செலசும் புහனுுகா இதுக்கண்ண அது கொடினை லி திருருத்துவேக்கின் මෙ கிருஷ் வித்தியாசாக்கிீரணே ச மன்விாய். ஏசந்தஹ சப்பாண்டர் வச்ச ருப்பல் மிியனு விසි දෙக்கு முதுல ஆயோச்ச நீேக்கலாம். ஜப்பானிய விஷ்பித்தியாலே கிலினோட்ச்சிய கிருஷ் வித்தி්‍යயாப்பீட்டு சரவனனா காரீப்பவது உற்ச்சவேக்குதி இமசாங்கீருணிய சிசோ ஆத்திட்டு பார்க்கருண.ஏம்மாத்திய மகாச்சரே ஜேல் பேரிசா, ஸ்ரீலங்காவே ஜப்பானதான் ஆப்பதி ஆகிரா சுகியாமாயான மத்துருன் ேபிதுதானத்துவேன். මේ මගින් ස්වාතිී රූපාණයේ ප්‍රාත්‍රී ප්‍රධන සිංහල පත්්‍රවිකාශය නිමාට පත්වනවා. ඔබට සූදා ඉරාත්‍රයක් යිබෝලන්